අයිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරුව ඉන්නට හැකිනම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවේ. පට්ටිපොල අඹේවල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව සපු 6 වෙනි දිගහැරුම මෙතන් සිට. වෙලාව රෑ 8ට පමණ විය. චන්නස් සාගරත් උන්නේ එළියේ බේරගායට තේකක් බොමින් කතා කරමිනි. කේටරින් එකේ කොල්ලෝ ටික දාගෙන වැඩය. සංගරාජ මාවතේ ඉතා සෙමින්නා වාහනය කේටරින් එක ඇති ඉඩම අද්දර වේගය බාල කරනවා සාගර බලාගෙනය. මචං, සාගර කතා කළේ රහසින්මෙනි. ඇයි මචං? කෑගහන්න එපා මචං. අරලියා ගායටින් පාරදිහා බලපං. වාහනේ උන්කිනා බලා උන්නේ කේටරින් එක ඇති නිවස දෙසමය. සාගර චන්නත් උන්නේ අඳුරු පේරගා යට නිසා පාරේ සිට බලන්නෙකුට මෙතන ඉන්නා කෙනෙ පෙනෙන්නේ නැත. සාගර අමාරුවෙන් ඒරුව හඳුනාගන්නට වෙරගත්තේය. මේ වාහනය කොහොමත් ඔහුට හුරුය. කවුද මචං? චන්න රහසින් මෙන් ඇසුවේ. හිටපං. චන්න පහත්ති තව ටිකක් ළඟට ගියේ. දැන් වාහනේ පැති වීදුරේ ඒරුව හොඳින් පෙනේ. තප්පරයක් තුල සාගර ඒරුව හඳුනාගත්තේය. ඒ සමගම වාහනේ ඉදිරියට ඇඳිනි. වාහනේ උන්නේ ජනිත් බව සාගරට විශ්වාසය. හොඳටම විශ්වාසය. සාගර පාරට වී යන වාහනේ දෙස බලාගෙන උන්නේය. මිනිහා මොකටද මගේ කේටරින් එක ළඟට ආවේ? සාගර 17 සිටුවේය. සාගර, කවුද මචං? චූටි මැනික බැඳපු ජනිත්. නෑ මෑන්, මොකද මේ? ඒක තමා ප්‍රශ්නේ මචං. මිනිහා මෙතන දැනගත් එකත් ප්‍රශ්නයක්. ඌ මං ගැන දන්නේම නෑ. මේ නුවර දැන් උඹ ගැන දන්නවා මචං. සපුමලේ කේටස් හොඳට ජනප්‍රියයි. මෑන් ආවේ නම් හොඳකට නෙමේ. වෙඩින් එකට වෙඩින් කාඩුත් බෙදෙන වෙලාවේ මූ මෙහෙම ආපු එක මට සැකයි. චන්න සාගර දෙසම බලා උන්නේ. අපට වැඩක් දෙන්නද දන්නේ නේද මචං? අද මචං මිනිහෙක්ව මරන්න යන්නේ රුපියල් 25,000යි. කොන්ත්‍රාත් එක දෙන පරක්කුව විතරයි. මූ ආවේ බලලා යන්න. වාහනේ පිටිපස්සේ තවත් කවුරු හරි හිටියා. සාගර පේරගහ පාමුල බංකු උඩේ ඉඳගත්තේ කල්පනාබරව. අපි දැන් මොකද මචං කරන්නේ? මං ඌට බය නෑ මචං. ඒ තර කෙල්ල පව්. මට මොනවා හරි වුණොත් පැලේ. දැන් බඩේ දරුවෙකුත් තියන් ඉන්නේ. ඒවත් හිතන්න ඕන. පුංචි හරි කම්පනයක් වෙන්න බෑ. ඇත්ත මචං, උඹට එහෙම කරදරයක් වෙන්න ඉඩ තියන් නෑ මචං. කොහොමත් මචං, පොඩි කරදරයක් අත ළඟ කියලා මට හිතෙනවා. දැන් මූ දන්නවා අපි රෑ වැඩ කියලා. ඔව්, අද රෑට ෂුවර් නෑ. උඹ නම් ඉන්න එපා මචං. මං උඹලව දාලා යන්නේ නෑ මචං. ඒත් මචං උඹ පරිස්සම් වෙන්න ඕන. සාගර 17 කල්පනා කළේ මේ ගැන සපෝට් කිව නොහැක. ඇය කලබල වන බව සාගර දනි. වෙඩින් එක 3 වෙනිදා. ඒක කටේ තියලා මූ මොනවා හරි කරන්න ඉන්නවද දන්නේ නේද මචං? වෙන්න පුළුවන්. ඌ පුදුම වෛරයකින් ඉන්නේ. ඌගේ තාත්තා තාම ඇතුලේ. සාගර එකවරම නැගිට ජංගම දුරකතනය අතර ගත්තේය. ඔහු ගත්තේ ජයන්තටේ. ජයන්තුන්නේ බණ්ඩාරවෙලය. තාත්තේ
මං කියන්න පුතේ, තාත්තා වැඩකද ඉන්නේ? නෑ පුතා, කියන්නකෝ. දැන් පොඩි වැඩක් වුණා තාත්තේ කේටරින් එකේ. මොකද්ද? සාගර සියල්ල ජයන්තට පැහැදිලි කළේය. කොල්ලා කියාගෙන යද්දීම ජයන්ත ඇතිවන තත්ත්වය තේරුම් ගත්තේය. උන් ඔයාට පුතේ අනතුරක් කරන්න පුළුවන්. උන් ඉන්නේ ලොකු තරහකින්. මාත් එක්ක තරහින් ඉන්නේ. ඔයාට අනතුරක් කළොත් අපි ඔක්කොටම රිද්දන්න පුළුවන් කියලා ලොකු බණ්ඩාරලා දන්නවා. ඒ ආවේ ජනිත්ම තමයි තාත්තේ. පුතේ, තාත්තේ, පුතා දැන්මම ගෙදර යන්න. අද ඔතන ඉන්න එපා. තනියම යන්නත් එපා. ළමයි දෙන්නෙක් එක්ක යන්න. ඉතුරුව මං බලාගන්නම්. හොඳයි තාත්තේ. ඔයා කේටරින් එක ඉක්මනටම ගෙදරට ගන්න. ඔයා මං කොහොමත් රෑ ඔතන තියන්නේ නැහැ. මං යන්නම් තාත්තේ. මං උදේම නුවර එනවා. ඌට ඕන විදියට නටන්න මං ඉඩ තියන්නේ නැහැ. මං තාම පොලිසියේ පුතේ. ජයන්තගේ වචන සාගරගේ හිතේ ඇති වූ කම්පනය පළවා හරින්නට සමත් විය. මචං, තාත්තා කියනවා අද රෑ මට මෙහි ඉන්න එපාලු. මාත් කියන්නේ ඒකයි මචං. ඒත් මචං, උඹලව තනි කරලා දාලා ඌට අපිට මොනවත් කරලා වැඩක් නැහැනේ. උඹයි පරිස්සම් වෙන්න ඕන. සාගර ඉදෙමින් තිබෙන කරි ව්‍යංජන වලට එබෙමින් බැලුවේය. එහෙන යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.